Teruan sarnai aripovan. Ekolah sreniya keti satahan Buddha dharmaya. Hatthuni padama. Sile ha bauddhika samvardhane kiyana padama. Api balamu mema idiripat kirima idiripat karanne kawuda kiyala. Pirivena daham pasala ape YouTube nalikawa oba me veddit dannawa wennata puluwan. එවගේම පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව පිළිබඳව ඔබ මේ වෙද්දී නොදන්නවා වෙන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් දහම් පාසල් එවගේම පාසල් විෂය කොටස් වලට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පාඩම් සාකච්ඡා සහ කෙටි සටහන් මේ ආකාරයට හදාරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් අපගේ නාලිකාවත් සමගින් සම්බන්ධ වුණොත් ඔබට පුළුවන්කම තියෙනවා. මේ සියලු සාකච්ඡාවන් සමග සම්බන්ධ වෙලා ඉතා ලේසියෙන් සහ ඉතා පහසුවෙන් සියලු අධ්‍යයන කටයුතු සිදු කර ගන්නට. ඒ නිසා ඒ කාරණියත් මතක තබා ගනිමින් අපි අපේ සාකච්ඡාවට අවධානය යොමු කරමු. සාමාන්‍ය පෙළ විභාගයේදී බුද්ධ ධර්මයේ විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගන්නට ඔබට මේ සාකච්ඡාවන් ඉතාමත් වැදගත් වෙනවා අපි විශ්වාස කරන විදිහට. සීලය හා භෞතික සංවර්ධනය කියන පාඩමේදී සීලය පිළිබඳව කතා කරනවා. ඒ වගේම භෞතික සංවර්ධනය කියන්නේ කුමක්ද කියලා කතා කරනවා. සීලයෙන් තොරව ඇති කරගන්න භෞතික සංවර්ධනය බුදුදහම තුල ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේ පාඩමේදී කතා කරන්නේ. පළවෙනි අංකය යටතේ තියෙන කෙටි සටහනේ මොකක්ද කියවෙන්නේ කියලා අපි බලමු. ත්‍රිවිධ ශික්ෂාවෙන් යුක්ත වූ නිවන් මගෙහි පළමු ශික්ෂාව කුමක්ද කියලා අහන්නේ. උතුම් වූ නිර්වාණගාමී මාර්ගයේ අංග තුනක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. ත්‍රිශික්ෂාව කියලා අපි මේක හඳුන්වනවා. ත්‍රිවිධ ශික්ෂාව ත්‍රිශික්ෂාව කියලා හඳුන්වනවා. ඉතින් මේ ත්‍රිශික්ෂාවේ පළවෙනි අංගය තමයි සීලය කියලා කියන්නේ. සීලය කියන්නේ මොකක්ද කියලා අපි ඊළඟට බලමු. සීලය කියන්නේ යහපත් චරිත සංවර්ධනයට. ඒ වගේම තමයි කය සහ වචනේ කියන දොරටු දෙක. හිත කය වචනේ කියන දොරටු තුනෙන් කය සහ වචනේ කියන දොරටු දෙක සංවර කර ගැනීම සීලේ විදිහට කියන්නටත් පුළුවන්. කාය වාචානං සමෝදානං සීලං කියලයි එය ධර්මයේ විස්තර කරලා තිබෙන්නේ. බාහිර හැදියාව කියලා කියන්නේ කය වචනේ දෙකේ ශිෂ්ට සම්පන්න ස්වභාවයක් පෙන්눔 කිරීම. කය වචනේ දෙක සංවරව අවශ්‍ය තැනදී අවශ්‍ය ආකාරයට පාවිච්චි කරන්නට පුළුවන් නම් අන්න ඒකට කියනවා බාහිර හැදියාව කියලා. අභ්‍යන්තර හැදියාව කියලා කියන්නේ අපේ මනස සකස් කර ගැනීම. බාහිර හැදියාව කියලා කියන්නේ කයින් සහ වචනෙන් යහපත් ලෙස හැසිරීම. ඒ වගේම තමයි ත්‍රිශික්ෂාව ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව වර්ගීකරණය කරනවා. සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 වර්ගීකරණය වෙන බව ඔබ මේ වෙද්දි දන්නවා. ඉතින් ඒ අතරින් සීල කියන කොටසට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 3ක් ඇතුළත් වෙනවා. සම්මා වාචා, වාචසික සංවරය, යහපත් වචන භාවිතය, සම්මා කම්මන්ත, කායික සංවරය, සම්මා ආජීව, යහපත් ආකාරයට ජීවිතය පවත්වාගෙන යෑම කියන අංග 3 ඇතුළත් වෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන. එහෙනම් මෙන්න මේ කියන සියල්ලක්ම සීලය හා සම්බන්ධව අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. කය වචනේ දෙකේ සංවරය කියන එක ඉතාමත්ම යෝග්‍ය සහ සම්පූර්ණ පිළිතුරකට අපිට යොදා ගන්නට පුළුවන් පිළිතුරක් සීලය කියන එක යටතේ ගත්තට පස්සේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන සීලයට අයත් අංග ටික තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව.
වාචසික සීලය. දැන් අපි කය වචනේ දෙකේ සංවරය තමයි සීලය කියලා කියන්නේ කියලා කිව්වනේ. ඉතින් අපි බලමු පළවෙනියටම මොකක්ද මේ වාචසික සීලය එහෙම නැත්නම් වාචිකවපි සංවරභාවය ඇති කරගන්නේ කොහොමද කියලා. නොකිය යුත්තේ හෙවත් විරිත. නොකිය යුතු නොකල යුතු දේවල් වලට කියන්නේ විරිත් කියලා. වෙන් විය යුතු දේවල්. එහෙම නැත්නම් සිල්පදවලදී වේරමණී කියලාත් කියනවා. එහෙනම් විරිත හැරපියා කිය යුත්ත හෙවත් සිරිත කල යුතු අනුගමනී කල යුතු දේවල් වලට සිරිත් කියලා කියනවා. එහෙනම් වාචසික වචනයෙන් නොකිව යුතු දේවල් සහ වචනයෙන් කිව යුතු දේවල් කීම තමයි වාචසික සීල සංවරය කියලා කියන්නේ. වචනයෙන් සිදුවෙන අකුසල් හතරක් තියෙනවා. දොරටු තුනෙන් සිද්ධ වෙන හිතකය වචනය කියන දොරටු තුනෙන් සිද්ධ වෙන අකුසල කර්ම 10ක් තිබෙනවා. ඒ 10ෙන් වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම තමයි වැඩිපුරම තියෙන්නේ. හිතින් අකුසල කර්ම 3යි. ඒ වගේම කයින් සිද්ධ වෙන්නේ අකුසල කර්ම 3යි. වචනයෙන් අකුසල කර්ම 4ක් සිද්ධ වෙනවා. මුසාවාදා, අසත්‍ය ප්‍රකාශ කිරීම, බොරු කීම, පිසුනා වාචා, කේලම් කීම, පරුසා වාචා, පරුස වචන කීම, අමිහිරි, කටුක, කර්කස වචන තමයි පරුස වචන. සම්පප්පලාපා, හිස් වචන, කාටවත් අර්ථයක් නැති, ප්‍රයෝජනයක් නැති, ධර්මානුකූල නොවන වචනවලට හිස් වචන කියලා කියනවා. 6 වෙනි අංකය. වචනයෙන් සිදුවන කුසල් හේවත් පුරුදු පුහුණු විය යුතු කරුණු. වචනයෙන් අපි එහෙනම් බොරු නොකිය සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. සත්‍ය කීම සිරිත. එතකොට බොරු කීම විරිත. බොරු කීමෙන් වැළකිය යුතුයි, අසත්‍ය කීමෙන් වැළකිය යුතුයි, සත්‍ය කීමෙහි පිහිටා ක්‍රියා කළ යුතුයි. සමගියට තුඩු දෙන පරිදි කතා කිරීම. කේලම් නොකිය සමගිය ඇති කරවන වචන භාවිත කිරීම තමයි සිරිත බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් වචනයෙන් සිදු කරන කුසල්. මට සිලුටු මිහිරිබස් කීම. අර්ථවත් වූ දැහැමි වචනයෙන් යුක්ත වීම. අර්ථවත් වූ දැහැමි වචනයෙන් යුක්ත වීම. මේ කියන කුසල් වචනයෙන් සිදු වෙන කුසල්. ඔන්න ඊළඟට 7 වෙනි අංකය. කයින් සිදු වෙන කුසල්. මම කිව්වා කයින් අකුසල කර්ම 3ක් සිද්ධ වෙනවා කියලා. ප්‍රාණඝාත, සත්ව හිංසාව, සත්ව ඝාතනය, අදත් අදාන සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, කාමයෙහි වරදව හැසිරීම, සිෂ්ට සම්මතාකාරයෙන් ක්‍රියා නොකර කාන්තාවන් පිරිමි පාර්සවයත් සමග, පිරිමි පාර්සවය කාන්තාවන් සමග වැරදි සහගත ආකාරයට ලිංගික හැසිරීම් වල යෙදෙනවා නම් කාම මිත්‍යාචාරය කියන්නේ අන්න ඒකට. ඊළඟට කයින් සිදුවන කුසල් මොනවද? සතුන්ට කරුණාව මෛත්‍රිය දැක්වීම, දුන් දේ ගැනීම, නුදුන් දේ නොගෙන සොරකම් නොකර දුන් දේ ගැනීම සිරිත, එහෙම නැත්නම් ශික්ෂාපදේ වෙනවා. විරුද්ධ ලිංගිකයන් ශිෂ්ට සම්මත පරිදි ඇසුරු කිරීම කයින් සිදුවෙන කුසල් බවට පත් වෙනවා. කායික සීලය කියලා කියන්නේ කායික වශයෙන් නොකල යුත්තේ හෙවත් විරිත හැරපියා කල යුත්තේ හෙවත් සිරිත අනුගමනය කිරීම. කයින් නොකල යුතු දේවල් නොකර කයින් සිදු කළ යුතු දේවල් සිදු කිරීම තමයි කායික සීල සංවරය කියලා කියන්නේ. ආජීව සීලය මොකක්ද? අකුසල සහගත හානිකර දිවි පැවතුම් අතහැරලා දැහැමි සාධාරණ දිවි පැවතුම්හි යෙදීම ආජීව සීලය කියලා කියනවා. ආජීව කියලා කියන්නේ ජීවත් වීම, ජීවනෝපාය, එහෙම නැත්නම් දිවි පැවැත්ම කියන එක. එහෙමනම් අකුසල කර්ම කරලා දිවි පවත්වාගෙන යන්නට පුළුවන්. වැරදි වෙළඳාම් ක්‍රම, වැරදි රැකී රක්ෂාවල යෙදෙන්න පුළුවන්. එවැනි දේවල් වලින් දුරුව කටයුතු කිරීමට කියනවා ආජීව සීලය කියලා. හරි, ඊළඟට සීලය ගැන තවත් විශේෂ කරුණු ටිකක් අපි බලමු. නිවන් මාර්ගෙහි ප්‍රතිෂ්ඨාව සහ ආදී චරණයේ විදිහට තමයි සීලය සැලකෙන්නේ. ප්‍රතිෂ්ඨාව සහ ආදී චරණය සීලයේ විදිහට. ඉතින් නිවන් මාර්ගෙහි ප්‍රතිෂ්ඨාව මනාව පිහිටීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ සීලය. ඒ වගේම තමයි මුල්ම නිවන් මාර්ගයේ මුල්ම පුරුදු වීම, පුහුණු වීම, හැසිරීම සීලය. ඒ නිසා තමයි ආදි චරණේ කියලා කියන්නේ. නිවන් මාර්ගයේ ප්‍රතිෂ්ඨාව සහ ආදි චරණේ සීලය. ඒ වගේම සීලයේ පිළිබඳව සඳහන් වෙන තවත් විශේෂිත තැනක් තියෙනවා. ඒ තමයි
සත්තාර්ය ධනය. ආර්ය ධන හතක් පිළිබඳව ඉගැන්වෙන තැන සද්දා ධනං සීල ධනං කියලා තෙවනි ධනෙ විදිහට සීලය සඳහන් වෙනවා. දස රාජ ධර්මවල දෙවන රාජ ධර්මයේ විදිහට සඳහන් වෙන්නේත් සීලයම තමයි. ඉතින් කෙටි ප්‍රශ්නවලදී බහුවරණ ප්‍රශ්නවලදී මේ වගේ ප්‍රශ්න අහන්නට පුළුවන්. ඒ නිසා අවධානය යොමු කරන්න. දෙවන පාරමිතාව මොකක්ද? සීල පාරමිතාව, දාන පාරමිතාව, ඊළඟට සීල පාරමිතාව. දාන පාරමිතාව, සීල පාරමිතාව. දස පුණ්‍යක්‍රියාවල දෙවන පුණ්‍යක්‍රියාව සීලය. දස පුණ්‍යක්‍රියාවල දෙවනි පුණ්‍යක්‍රියාව දස පින්කිරියවත්වල දෙවනි පින්කිරියවත සීලය. භාවිතාමය වශයෙන් ශික්ෂාපද සංඛ්‍යා 90 සීලයන්. ඔන්න අපි දැන් සීලය පිළිබඳව ඉගැන්වෙන විශේෂ ඉගැන්වීම් මොනවද කියලා කතා කළා. සීලය කියන්නේ මොකක්ද කියලා කතා කළා. ඒ වගේම කායික සීලය, වාචික සීලය, ඒ ටික ඔක්කොම කතා කරලා දෙන්නේ. ඉතින් බුදුදහමේ විශේෂිත සීල වර්ග තියෙනවා. ඔන්න අපි බලමු මේ මොනවද කියලා. පංචශීලය. පංචශීලය ගිහියාගේ නිත්‍ය සීලය. උපෝසත අෂ්ටාංග සීලය. අපි වෙසක් පොසොන්වලදී හැම සමාදන් වෙන්නේ, පොය දවසට සමාදන් වෙන්නේ වැඩිහිටියන්. ඒ වගේම ආජීව අෂ්ටමක සීලය කියලා විශේෂිත සීලයක් තියෙනවා. ඊළඟට දස සීලය. පංචශීලය, උපෝසත අෂ්ටාංග සීලය, ආජීව අෂ්ටමක සීලය, දස සීලය කියලා සීල් වර්ග කිහිපයක් තියෙනවා. පළවෙනියට අපි බලමු පංචශීලයේහි විශේෂත්වයන් ගැන. සීල සංවරය ඇති කර ගැනීමේදී සීලේ වැදගත්කම පංචශීලයට අනුව අපිට කතා කරන්නට පුළුවන්. පංචශීලයේ පළවෙනි ශික්ෂාපදය තමයි ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම සහ සතුන්ට කරුණාව, දයාව, මෛත්‍රී, අනුකම්පාව දක්වමින් ක්‍රියා කිරීම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයෙන් කියවෙනවා. පංචශීලයේ පළමු ශික්ෂාපදයෙන් සිදුවන යහපත මොකක්ද? අප්‍රසන්න, සැකමුසු බව දුරලමින් ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අපට ලබා දෙනවා. ජීවිත ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබා දීම සිදුවෙන්නේ මොකින්ද? පළවෙනි සිල්පදය ආරක්ෂා වෙනකොට. එහෙම නැත්නම් අපිට කොයි වෙලේ නම් කාගෙන් හරි හිරිහැරයක් වෙයිද, කවුරු හරි අපිව ඝාතනය කරලා දාවිද, ඒ විදිහට කල්පනා කරමින් ඉන්නට වෙනවා. පළවෙනි සිල්පදය ආරක්ෂා වෙනවා නම් හැමෝටම ජීවිතය පිළිබඳව ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම ඒ ආරක්ෂා සහිත ජීවිතය එක්ක මිනිසුන් හොඳින් ජීවත් වෙනවා, සතුන් හොඳින් ජීවත් වෙනවා. පන්සිල් රකින්නා තුළ ඇති ගුණධර්ම මොනවද? මිනිස් ජීවිතයට ගරු කරනවා, මෙත්තාව, කරුණාව ආදී ගුණධර්ම ඇති කෙනෙක් බවට පත් වෙනවා. පංචශීලයේම ආරක්ෂා කරනකොට මිනිස් ජීවිතයට ගරු කරනවා, මෙත්තා කරුණා ගුණ ඇති අය බවට පත් වෙනවා. පංචශීලයේ විශේෂයෙන්ම මේ පළවෙනි සිල්පදේ ආරක්ෂා කරද්දී මිනිසුන්ගේ ජීවිතවලට, ඒ වගේම සත්තුන්ගේ හැම කෙනාගේම ජීවිතවලට ලොකු වටිනාකමක් තියෙනවා. ඒ අයගේ ජීවිත උදුරා ගන්නට, ඒ අයගේ ජීවිත විනාශ කරන්නට අපට අයිතියක් නැහැ කියලා කල්පනා කරලා මෙත්තා, කරුණාදී ගුණධර්ම වලින් සතුන්ට කරුණාව දක්වන්නට, සතුන්ට සලකන්නට කටයුතු කරනවා. ඔන්න දෙවනි සිල්පදේ. පංචශීලයේ දෙවන සිල්පදය තමයි අදින්නදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ සිල්පදය සමාදන් වෙමි. පංචශීලයේහි දෙවන ශික්ෂාපදය අන්සතු දේ හොරෙන් නොගැනීම. පංචශීලයේ දෙවන ශික්ෂාපදයට අනුව පෞද්ගලික සම්පතකට හිමිකම් කීමට අයිති ඇති බව තහවුරු කරනවා. පෞද්ගලිකව අපිට ඕන දේවල් තබා ගන්නට අපිට පුළුවන්. ඒ වගේම සොරකම් කිරීම, මංකොල්ල කෑම, අයිති උතුරා ගැන්මක් විදිහට අපිට කතා කරන්නට පුළුවන්. හොරකම් කරන එක වෙනත් කෙනෙක්ට අයිති දෙයක්, වෙනත් කෙනෙක් ආසාවෙන් කැමැත්තෙන් ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්න දෙයක් මංකොල්ල කෑමක් බවට පත්වෙන්න පුළුවන්. පුද්ගලයාගේ දේපල අයිතියට අනවශ්‍ය හා අසාධාරණ බලපෑමක් කරන්න, ඒවා කඩාවඩා ගන්න, ඒවා තමන්ගේ කරගන්න, එහෙම නැත්නම් සුළු මුදලකට ඒවා ලබා ගන්න, එහෙම නැත්නම් තර්ජනය කරලා ලබා ගන්න, ඒ වගේ දේවල් කරන්නට බෑ. නොදුන් දේ නොගන්නා හා දුන් දේ පමණක් ගන්නා යුක්තිගරුක අයෙකු බවට පත්වීම ඉතාමත් වැදගත්. නොදුන් දේ අපිට දීලා නැති දේවල් අන්න සතු දේවල් ගැනීම යුක්ති සහගත නැහැ. හරි, මීළඟට
තුන්වෙනි සිල්පදය පංචශීලයේ තෙවැනි සිල්පදය කාම මිත්‍යාචාරයෙන් වැළකීම පංචකාමෙහි නොයෙදී ක්‍රියා කිරීම එහෙම නැත්නම් වැරදි සහගත ලෙස කාන්තාවන් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම හෝ පිරිමි පාර්ශවයේ සමග වැරදි සහගත ආකාරයට ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකීම කියන එක තමයි කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම කියලා කියන්නේ. පංචශීලයේ තෙවැනි ශික්ෂාපදය ආරක්ෂා කරනකොට ශිෂ්ටත්වය ආරක්ෂා වෙනවා. පෞල් ජීවිතයේ නිදහස ගරු කරනවා. තම ස්වාමියාගෙන් හෝ තම බිරිඳකින් සෑහීමට පත්වීමට පුරුදු වෙනවා. හතරවෙනි සිල්පදය. හතරවෙනි සිල්පදය. අසත්‍ය පැවසීමෙන් වැළකීම. මේ සිල්පදය තුළ සම්පප්පලාපා, පරුසා වාචා සහ පිසුනා වාචා ආදී සිල්පද ය තුළ වචනයෙන් සිදුවෙන වැරදි හතරම ඇතුළත් වෙනවා. මුසාවාද, වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදයට බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම කියන වචනයෙන් සිදු වෙන වැරදි හතරම ඇතුළත් වෙනවා. හරි. හතරවෙනි සිල්පදය ආරක්ෂා කරනකොට සිව්වෙනි ශික්ෂාපදය ආරක්ෂා කරනකොට තමන් රැවටීමෙන් තොරව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ජීවත් වීමේ අයිතිය ඇති වෙනවා. ඇදහි හැකි වචන ඇති සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙනවා. විශ්වාස කළ හැකි වචන ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. සිව්වෙනි සිල්පදය, හතරවෙනි සිල්පදය ආරක්ෂා කළාට පස්සේ පස්වෙනි සිල්පදේ සුරාවෙන් වැළකීම. සුරාමේරේ මජ්ජපමා දට්ඨහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මදයට හා ප්‍රමාදයට හේතුවන මත් වතුර සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ සිල්පදය ආරක්ෂා කරමු කියන පස්වෙනි සිල්පදය. පස්වෙනි සිල්පදය ආරක්ෂා කිරීම නිසා ඇතිවෙන තත්ත්වය මොකක්ද? අපිට ලැබෙන වාසි මොනවද? මනා සිහිනුව නැති අයෙක් බවට පත් වෙනවා. සිහියෙන් යුක්තව කටයුතු කරන කෙනා තුළ තමන්ගේ ධනය රැක ගැනීමට හැකියාව ලැබෙනවා. සාමකාමී අයෙක් බවට පත් වෙනවා. නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. ලැජ්ජා පහ දෙක තියෙන කෙනෙක් තියන අය බවට පත් වෙනවා. සිහිනුවන ඇති කෙනෙක් වෙනවා. තමන්ගේ ධනය රැක ගන්න කෙනෙක් වෙනවා. සාමකාමී අයෙක් වෙනවා. නිරෝගී කෙනෙක් වෙනවා. ලැජ්ජා පහ ඇති පුද්ගලයෙක් බවට පත් වෙනවා. භෞතික සංවර්ධනය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි කතා කළේ පුද්ගලයා තුළ කායික සහ වාචසිකමේ වශයෙන් යහපත් ආකාරයට සමාජය සමග ක්‍රියා කරන ආකාරය. විශේෂයෙන්ම පංචශීලයේ සිල්පද පහම අපි මෙතනදී කතා කළා. ඒ සිල්පද පහ තුළින් ඉගැන්වෙන ඉගැන්වීමත් සංවරයත්, කායික වාචසික සංවරය පුද්ගලයාගේ බාහිර සංවර්ධනයට භෞතික සංවර්ධනයට ඉතාමත් වැදගත්. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී මෙලොව සැපවත් ජීවිතයකට අවශ්‍ය සම්පත්වලට කියනවා භෞතික සම්පත් කියලා. භෞතික සම්පත්. ඉතින් රැකී රක්ෂා කරලා, වෙළහෙළඳාම් ආදී කටයුතු කරලා, ඒ විදිහට ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙතෙත් ඔය කියන හැම දෙයක්ම අපිට ලබා ගන්නට සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි කයෙන් යහපත් විදිහට ක්‍රියා කළේ නැත්නම්, වචනයෙන් අපි හිස් වචන, බොරු, කේලම් ඒ දේවල් කියමින් නම් කටයුතු කරන්නේ, අපිට ඕන විදිහට අපේ ව්‍යාපාර කටයුතු, අපේ සමාජයේ අනිත් අයත් එක්ක කරන ගණදෙනු, සම්බන්ධතා හැම එකක්ම හොඳට පවත්වාගෙන යන්නට බෑ. එහෙනම් කය වචනය දෙකේ සංවර භාවය අනිවාර්යෙන්ම යහපත් විදිහට සමාජයේ භෞතික සංවර්ධනයක් අපිට ඇති කරගන්න හේතුවක් බවට පත් වෙනවා. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී සියලුම දේවල් තමයි භෞතික සංවර්ධනය කියලා කියන්නේ. ඊළඟට අපි බලමු සදාචාරාත්මක සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. භෞතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය. ගුණධහමින් දියුණු වීම, නොකළ යුතු දේවල් නොකර සිටීමට කටයුතු කිරීම, කළ යුතු දේවල් කිරීම, සිතින් හා කයින් වචනයෙන් ශිෂ්ට සම්මත හා දියුණු පෞරුෂ තත්ත්වයක් තියෙන අය බවට පත් වෙන එකට කියනවා සදාචාරාත්මක සංවර්ධනය. ගුණධහමින් දියුණු වීම, නොකළ යුත්ත නොකර, කළ යුත්ත කරන, සිතින් කයින් හා වදනින් ශිෂ්ට සම්මත හා දියුණු පෞරුෂයකින් යුක්ත අය බවට පත්වීම තමයි සදාචාරාත්මක සංවර්ධනය කියලා කියන්නේ. ඊළඟට පංචශීලයේ හඳුන්වන විශේෂ නම් දෙකක් පාඩමේ සඳහන් වෙනවා. එකක් තමයි ගේහ සිත සීලය, නিত্য සීලය. ගේහ සිත සීලය
නිත්‍ය සීලය. ඊළඟට 31 වෙනි අංකය උපෝසත අෂ්ටාංග සීලයට අයත් විරති ශික්ෂා. උපෝසත අෂ්ටාංග සීලයේදී සිල්පද 8ක් ඇතුළත් වෙනවා. ඒ සිල්පද 8ේදී පංචශීලයට අයත් සිල්පද 5ක් ඇතුළත් වෙනවා. ඊට අමතරව විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ ඊළඟට උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පද තුන අලුතින් එකතු වෙනවා අබ්‍රහ්මචර්යාව හැරපියා බ්‍රහ්මචර්යාව රැක්ම විකාල භෝජනයෙන් වැළකීම් ඔන්න ඒ වගේම තමයි පංචශීලයේදී කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලායි තිබෙන්නේ අෂ්ටාංග සීලයේදී අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සිල්පදය වෙනස් වෙනවා ඒ වගේම විකාල භෝජන නොකල්හි නුසුදුසු වේලාවන්හි ආහාර ගැනීමෙන් වැළකීම කියන එක නැටුම් ගැයුම් කිරීමෙන් හා මල් සුවඳ ආදී දැරීමෙන් විවිධ සැරසිල්ලෙන්ද වැළකීම උස්සසුන් මහ අසුන් නොදැරීම කියන සිල්පද අෂ්ටාංග සීලයේ විරති සීල හැටියට සඳහන් කරන්නට පුළුවන් ආජීව අෂ්ටමක සීලයට අයත් ශික්ෂා සමහරක් තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තා දානියෙන් වැළකීම කාම මිත්‍යාචාරයෙන් වැළකීම මුසාවාදයෙන් වැළකීම පිසුනා වාචයෙන් වැළකීම පරුසා වාචයෙන් වැළකීම සම්පප්පලාපා කියන සිල්පදේ ආරක්ෂා කරමින් බුරුමි හිස් වචන කීමෙන් වැළකීම මිච්ඡා ආජීවයේ හැර සම්‍යක් ආජීවයෙන් යුක්ත වීම කියන සිල්පද ආජීව අෂ්ටමක සීලයට අයත් වෙනවා. ඉතින් පංචශීලයේ තියෙන ප්‍රාණඝාතය අදත්තා දානි කාම මිත්‍යාචාරය කියන සිල්පද තුනම මුලින් සඳහන් වෙනවා ආජීව අෂ්ටමක සීලයේදී. ඊළඟට වචනයෙන් සිද්ධ වෙන වැරදි හතර මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා ඔය විදිහට වචනයෙන් සිද්ධ වෙන වැරදි වෙන වෙනම සමාදන් වීමක් ආජීව අෂ්ටමක සීලයේදී දකින්නට පුළුවන්කම තියෙනවා. ආජීව අෂ්ටමක සීලයේ සිල්පද 8ක් ඇතුළත් වෙනවා. දස සීලෙහි විශේෂතා උපෝසත අෂ්ටාංග සීලෙහිම ඉදිරි පියවරක් මේ සිල් කොටසේ දස සීලේ නච්ච ගීත වාදිතයෙන් වෙන්වීම හා මල්ගන්ධ සුවඳ විලවුන් ආදීන් වෙන්වීම ශික්ෂාපද දෙකක් විදිහට ගැනෙනවා. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අට සිල්වල තිබුණු සිල්පදේ දෙකට කැරෙනවා. ඊළඟට ඒක මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විභූෂණ අට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කොටස් දෙකකට කැරෙනවා. දසවැන්න ජාත රූප රජත පටිඝාන නම් වූ රන් රිදී මුසුකහවණු ආදීන් වෙන්වීම ජාත රූප රජත පටිඝාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා 10 වෙනි සිල්පදය දස සීලයට අයත් සිල්පදයක් විදිහට දක්වන්නට පුළුවන්. සීලය හා ආධ්‍යාත්මික දියුණුව නිසා ඇතිවන ප්‍රයෝජන මොනවද කියලා අපි කරුණු විදිහට කතා කරමු. එතකොට ඔබට හරිම පහසුවෙන් අපි මේ කතා කරපු පාඩමින් ග්‍රහණය කරගත යුතු මතක තබා ගත යුතු කාරණාවන් මොනවද කියලා තේරුම් ගන්නට පුළුවන්. ආධ්‍යාත්මික වශයෙන් මානසික දියුණුවක් ළඟා කර ගැනීමට පුළුවන් සීලය හා ආධ්‍යාත්මික දියුණුව ඇති කරගත්තට පස්සේ සීලය ආරක්ෂා කිරීම තුළින් ඊළඟට ළඟා කරගත් දියුණුව පවත්වාගෙන යෑමේ හැකියාව යම්කිසි භෞතික දියුණුවක් යම්කිසි ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගත්තම ඒ දියුණුව පවත්වාගෙන යන්නට පුළුවන් සීලවන්තයෙක් බවට පත් වුනාම ඒ වගේම නුවණ තියන අයගේ ගැරහීමට ලක් වෙනවා සීලය ආරක්ෂා නොකිරීම. එහෙනම් නුවණැත්තන්ගේ ප්‍රශංසා ලැබීමට නම් සීලය ආරක්ෂා කළ යුතුයි. ගෘහ ජීවිත පිරිසිදු දුසිරිත නිසා ධනේද වෙනසීම සමාජයට අප්‍රිය වීම සීලය ආරක්ෂා නොකිරීම නිසා මොකද වෙන්නේ ජීවිතේ අපිරිසිදු වෙන්නට පුළුවන් ඒ වගේම සමාජයට අප්‍රිය ජනක පුද්ගලයෙක් වෙන්නට පුළුවන් හැබැයි සීලය ආරක්ෂා කිරීමත් එක්ක සමාජයට හරිම ප්‍රසන්න සමාජයට වැඩදායක වෙන සමාජයට අවශ්‍ය කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් ප්‍රාණඝාත පරහිංසා අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද සුරාමේරය ආදී දුසිරිත හේතුවෙන් විනයෙන් පිරිහෙන්නට පුළුවන්. අපේ සංවරකම අපේ හික්මීම අපේ හැදියාවන් නැති වෙලා යන්නට පුළුවන්. ඒ වගේ මායතන ආදීහි ඵලදායිතාව වෙත ගෙන යෑමට නොහැකි වෙන්නට පුළුවන්.
භෞතිකමය වශයෙන් අපිට සංවර්ධනයක් ඇති කරගන්නට රැකී රක්ෂා ආදී ආයතන ආදී දිනු කරගන්නට හැකියාව ලැබෙන්නේ සීලවන්තයයට විතරයි. මනා කළමනාකරණයකින් පවත්වාගෙන යාමට නොහැකි වෙන්නට පුළුවන් තමන්ගේ ආයතන ආදී. එහෙනම් සීල ආරක්ෂා කිරීම ඉතා වැදගත්. එවැකෙම සාමයේ සුහදත්වයේ බිඳ වැටිලා අපිට විරෝධතා විරුද්ධකරුවන් ගොඩනගෙන්නට පුළුවන් බිහි වෙන්නට පුළුවන්. එවැකෙම සහජීවනය නැති වෙලා යන්නට පුළුවන්. හැමෝම එක හා සමානව ජීවත් වීම ගුණධර්ම ප්‍රගුණ කරමින් මනුස්ස ධර්ම වලින් යුක්තව කටයුතු කිරීම සහජීවනයේ. කායික මානසික සෞඛ්‍යයෙන් පිරිහීම නිසා වෙහෙස මහන්සි වී උද්‍යෝගයෙන් වීර්යවන්තව වැඩපළ කරන්න බැරි වෙන්න පුළුවන්. කායිකව සහ මානසිකව නිරෝගීමත් වුණොත් තමයි වීර්යවන්ත උත්සාහවන්ත හොඳ පුද්ගලයෙක් විදිහට වැඩපළ කරන්න පුළුවන්. ආයතන වල දියුණුව එන හිටින්නට පුළුවන්. භෞතික සංවර්ධනයේ සම්පූර්ණ අඩාල වෙන්නට පුළුවන්. සීලවන්ත ගුණවන්ත භාවයෙන් තොර වුණාම පවුල් ජීවිත අවුල් වෙන්නට පුළුවන්. පිරිහීම් ළඟා වෙන්නට පුළුවන්කම තියෙනවා සීලයෙන් තොරවීමත් එක්ක. ඊළඟට සීල ශික්ෂණය තුළින් උදා කරගත් සාරධර්ම සංවර්ධනයකින් තොරව භෞතික සම්පත් රැස්කරලා කාලබීලා ජීවත් වීම උතුම් දෙයක් නෙවෙයි. එහෙනම් කායික වාචසික සංවර භාවයෙන් යුක්තව හරි හම්බ කරගෙන හොඳින් සත්පුරුසය විදිහට කටයුතු කළ යුතුයි කියලා සඳහන් වෙනවා ලෝවැඩ සංග්‍රහාවේ. වීදාගම මෛත්‍රී හාමුදුරුව මෙන්න මෙහිමයි සඳහන් කරලා තියෙන්නේ. වීදාගම මෛත්‍රී හාමුදුරුව කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳ ඇති සඳුනුත් මනරම් ලාලා අබරණ නිසි ලෙස සැරහුම් පාලා ගිය වැනි බහුරු කොලම්. ඒ විදිහට තමයි වීදාගම මෛත්‍රී හාමුදුරුව ලොවැඩ සංග්‍රහවේදී සිල්වන්ත නොවි කාලා බීලා ඒ විදිහට විතරක් සතුටින් ඉන්නට උත්සාහ කරන මිනිස්සුන්ට උපදෙස් ලබා දීලා තියෙන්නේ. ඒ වගේම පුහුණුවට කියන කොටසේදී ලස්සන ධම්මපදයේ ගාථාවක් අර්ථවත් වටිනා ගාථාවක් සඳහන් වෙනවා. මම එක වතාවක් කියලා දෙන්නම්. ඒ ගාථාවත් අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. සුජීවං අහිරිකේන කාක සූරේන ධංසිනා පක්ඛන්දිතා පකබ්බේන සංකිලිට්ඨේන ජීවිතං. ඒ විදිහට කවුඩෙකු මෙන් ගසා කෑමෙහි සූර වූ එබඳු හැකියාවන් නැති පවෙහි ලැජ්ජා නැති අනුන්ගේ ගුණමකන ගෙන්ගෙට දුවන කිලිටි දිවි පැවතුම් ඇති තැනැත්තාට ජීවත්වීම ඉතා ලෙහෙසිය. ඒ විදිහට සඳහන් වෙනවා. ඉතින් දුසිල්වත් විදිහට ජීවත්වීම හරිම පහසුයි කියන එක තමයි ඒකින් කියවෙන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය ඉතාමත් ඉහලින් සමත් වෙන්නට මේ කරන සාකච්ඡාවන් ඔබට ගොඩාක් වැදගත් වේවි. ඉතින් අප සමග අපගේ නාලිකාව සමග දිකටම රැඳී සිටින්න මේ සියලු සාකච්ඡාවන් ඔබට අධ්‍යයනය කරලා විභාගයේ ඉතාමත් හොඳින් සමත් වීමට පුළුවන්කම තිබෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමග සම්බන්ධ වී නොමැති නම් සම්බන්ධ වෙන්නට කියලත් ඔබ හැමදෙටම සිහිපත් කර සිටිනවා. ඊළඟ පාඩම ඉතාමත් ඉක්මනින් අපි ඔබත් සමගින් මේ ආකාරයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.